ධර්මානුශාසනාව වැඩමවාහිඳින දින ගෞරවනීය දේශකයන්න් වහන්සේ පෝజ్యපාද බෝගහපුර දේවමිත්ත ස්වාමින්ද්‍රයන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයන් කුලියා පිටිය ඉලුක් හේන කමලා හේරත් මැතිණිය ප්‍රධාන පිරිස සමග ගම්පහ බණ්ඩාරවත්ත මිල්ටන් මලවි ආරච්චි මහතා ප්‍රධාන පවුලේ සියලු දෙනා සදහවතුනි ධර්මශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම් පුන්නම් ආම බන්තේ පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධිම් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බන්. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛධම්. ධම්මස්සවන කාලෝ අයම් බදන්තා. ධම්මස්සවන කාලෝ අයම් බදන්තා. ධම්මස්සවන කාලෝ අයම් බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කතමංච භික්කවේ දුක්ඛ සමුදයං අරිය සච්ඡං. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා. తత్ర తత్రాభినందనీ సేయతీదం. కామతన్హా భవతన్హా విభవతన్హా. ఇదం ఉచ్యతి భిక్కవే దుఃఖ సముదయం మరియ సచ్చం. లోకవాసీ పూజనీయ మహా సంగరత్నేన అవసరై స్వదేశీ సేవే ఉస్సే మే విలావే ధర్మ శ్రవణే కరన
ධර්ම දේශනාවට දායකත්වයේ දරණ කාරුණික පින්වතුන් වගේම ලෝකවාසී පින්බර පින්වත්නි හැම දෙනාගේම සූදානම බලාපොරොත්තුව සද්ධර්ම ශ්‍රවණය කිරීමට අහන බණ ටික මතක තියාගෙන ජීවිතේ තේරුම් අරගන්න යථාර්ථයේ තේරුම් අරගන්න ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. අද පින්වත්නි අපි මාතෘකා කරගන්නට යෙදුනේ බොහෝම වටින කාරණාවක්. සූත්‍ර පිටකයේහි බොහෝ සූත්‍ර ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව චතුරාර්ය සත්‍ය ධර්මයේ අතරින් මේ පින්වතුන් දන්නවා චතුරාර්ය සත්‍ය ධර්මය ගන්නකොට මේ ලෝකයේ තියෙන ඇත්ත මේ ලෝකයේ තියෙන යථාර්ථය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතුරාර්ය සත්‍ය දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය දුක්ඛාරය සත්‍ය දුක්ඛ සමුදයාරය සත්‍ය දුක්ඛ නිරෝධාරය සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. එතකොට පින්වත්නි අද අපි වැඩිපුර කරුණු ඉස්මතු කරන්න බලාපොරොත්තු වෙන්නේ දුක්ඛ සමුදයාරය සත්‍ය පිළිබඳව දුකට හේතුව තණ්හාව පිළිබඳව. ඒකාන්ත සත්‍ය වශයෙන් දුක්ඛ බැවින් දුක්ඛාරය සත්‍යයි කියන ලද කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍රේහි වූ රූප වේදනා සංඥා සංකාර විඥාන යන උපාදානස්කන්ධය අනිත්‍ය වූ දේවල් බැවින් නැවත නැවතම බිඳි බිඳි යන්නාහුය නොපවත්නාහුය. එහෙත් අලුත් අලුත් උපාදානස්කන්ධ නැවත නැවත පහළවන්නට නැවත නැවත පහළවීම අහේතුකව සිද්ධ වෙන කාරණාවක් නෙමේ. කාම රූප අරූප කියන භවත්‍රයේහිම හටගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ කොපමණ අනිත්‍ය වුණත් බිඳි බිඳී ගියත් පැවතුන් නැති වුණත් අලුත් අලුත් උපාදානස්කන්ධ නැවත නැවත පහළ වීමෙන් දුක්ඛස්කන්ධේ නොසිඳී පවතිනවා. එතකොට කොතරම් නිරුද්ධ වුණත් පින්වත්නි නැවත නැවතත් මේ ස්කන්ධ පහළ වෙන්නේ කුමක් නිසාද? යම්කිසි හේතුවක් තියෙන්න ඕන. මේ දුක්ඛස්කන්ධයාගේ පහළ වීම පිළිබඳව ලෝකයේ නොයෙක් දෙනා නොයෙක් හේතු දක්වලා තියෙනවා. ඒ හේතු අතරින් දක්වන කරුණු අතරින් සමහර කරුණු වරදිනවා. ඉතින් නොවරදින්නා වූ දුකට හේතුව නොවරදින්නා වූ යම් හේතුවක් වේ නම් ඒකට කියන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. වරදින් නැති දුකට හේතුවක් තියෙනවා නේද? ඒකට කියන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා. ඒ සත්‍ය වූ දුක්ඛයාගේ උප්පත්ති හේතුව කුමක්ද? ඇත්ත වූ දුක්ඛයාගේ උප්පත්ති හේතුව කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පාඩයක් තමයි අපි ගාථාව හැටියට සඳහන් කරන්නට යෙදුනේ. කතමංච භික්ඛවේ දුක්ඛ සමුදයං මරිය සච්ඡං. මහණෙනි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද? යායන් තන්නා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දිනී සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ සමුදයං ආර්ය සච්ඡං. යම් මේ තෘෂ්ණාවක් සත්වයා නැවත නැවත භවී උපද්දවනමද ආධ්‍යාත්මික වූද බාහිර වූද ස්කන්ධයන් කෙරෙහි ඒවා හොඳයයි ගෙන සතුට වීම හා ඇලීම කවරේද? ලැබුවා වූද පැමිණියා වූද කුඩා වූද මහත් වූද හීන වූද ප්‍රණීත වූද ඒ ඒ භවයන්හි සතුට හා ඇල්ම කවරේද? කාම තෘෂ්ණාව භව තෘෂ්ණාව විභව තෘෂ්ණාව වශයෙන් ත්‍රිවිධ වූ මේ තෘෂ්ණාවට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියනවා කියන එක තමයි මේකේ අදහස. හරිද? එතකොට අපි බලන්න ඕන යායන් තණ්හා පෝනෝ භවිකා කියන්නේ පුනර්භවයක් ඇති කරවන නැවත නැවත භවයක් ඇති කරවන නන්දි රාග සහගත තදබල ඇලීම නන්දේ කියලා කියන තද ඇලීම පෝනෝ භවිකා తත්‍ර తත්‍රාපි නන්දිනී තැන් තැන් වල ඇලවෙන ස්වභාවයක් වුණ ආධ්‍යාත්මික බාහිර වශයෙන් සියලුම ආයතන වල
ඇලවෙන ස්වභාවය කාම වසයෙන් භව වසයෙන් විභව වසයෙන් කාමතන්නා භවතන්නා විභවතන්නා ආදී වසයෙන් පංචකාම වස්තුූම් පිනවීම පිණිස හරිද ඒගැන අපි හිතන්නකෝ කුෂ්ටරෝගියෙක් ඉන්නව කියලා මේ කුෂ්ටරෝගියාට ඇඟ හැමතැනම කසනවන පින්වත්නි එතකොට මේ කුෂ්ටරෝගියා ඇඟ හැමතැනම කසන හින්ද යාට ගිලිමැලයක් ගහලා තිබ්බොත් එහෙම ඒක හරි සනීපය ඇඟ කසන එකට හරි සනීපයක් ගින්නෙන් රත් වෙන එක හරිද ගින්දරක් ළඟට ගිහිල්ලා ගිනි තපිනකොට කුෂ්ටරෝගියට යම්කිසි පහසුවක් තියෙනවා කසන එකට යම්කිසි විසඳුමක් තියෙනවා බෙහෙතක් වගේ එතකොට ඕක බලාගෙන ඉන්න කවුරු හරි ඉන්නකෝ මමත් කුෂ්ටරෝගයක් හටගන්න ඕන හදාගන්න ඕන ඊට පස්සේ මට ගින්දරින් හම්බ වෙන සැප ලබා ගන්න පුළුවන් කියලා හිතයිද නැහැනේ කවදාකවත් හිතන්නේ නැහැනේ නුවණ තියෙන තැනැත්තෙක් ඒ ගින්දරින් ඒ වෙලාවේ ලැබෙන සැප ලබන්න කුෂ්ටරෝගයක් හදාගන්නේ නැහැනේ මොකද කුෂ්ටරෝගය කියන්නේ බරපතල දුකක් විශාල ලෙඩක් එතකොට යාට කරන්න දෙයක් නැති හින්දා තමයි අර ඒ වෙලාවේ හැටියට ගින්දරකින් සැප ලබන්නේ නමුත් ඒක විශාල දුකක දුකක් තියෙන කෙනා ඉතාම තාවකාලික සැප විඳීමක් ආන් ඒ වගේ පින්වත්නි උපාදානස්කන්ධ පංචකේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී පංචකාම වස්තුව නිසා යම් සැපතක් ලබනව නම් අර මහා දුක දුකක ඉන්න කෙනා ලබන ඉතාම තාවකාලික ස්වල්ප සැපක් තමයි අපි ලබන්නේ ඒ සැපට තමයි මේ ඇලීම ඇති වෙන්නේ කාම වශයෙන් කාම තණ්හාව භව වශයෙන් නොයෙකුත් භවයන් පිළිබඳ විභව තණ්හා ආදී වශයෙන් ඒ කියන්නේ මේ ආයෙත් නැවත උපතක් නැහැ කියලා හිතාගෙනම හරියට අර උච්ඡේද දිට්ඨිය වගේ මේ කා කණ්ඩ ඕන බොණ්ඩ ඕන නාන්න ඕන අඳින්න ඕන ආයෙ භවයක් මට නැහැ කියලා හිතාගෙන සියලු සැප විඳින්න කල්පනා කරන ස්වභාවයත් එක්ක මේක සෑහෙන ප්‍රබල වෙලා තියෙනවා. මනුස්ස දිවිය බ්‍රහ්මාදී සත්‍යයන් වශයෙන් පෙනෙන උපාදානස්කන්ධයන් කෙරෙහි හා රන්රිදී මුතුමැණික් ආහාර වස්ත්‍රාදී බාහිර රූපයන් කෙරෙහිද ඒවා හොඳයි ඒවා ඕන යනාදී පවතින ඇල්ම මේ ආධ්‍යාත්මික ස්කන්ධයන්හි අතිසයින් බලවත්ව පවතිනවා. පවත් නේද මගේ ඇස මගේ කන මගේ දිව මගේ හිසකේස් මගේ හිස මගේ අත මගේ සැප මගේ සිහිය මගේ නුවණ මගේ මෛත්‍රිය මගේ කරුණාව මගේ වීරිය මගේ ජීවිතය යනාදී ඒ ඒ ස්කන්ධයන් කෙරෙහි වෙන්වෙන් වශයෙන්ද පවතිනවා. මාද ලෝකයේ එක්තරා කෙනෙක් වශයෙන් සිටින්නට ඕනෑ යයි සකල ස්කන්ධ පංචකයේ කෙරෙහිම පවතිනවා. මේ වුණද සකල ස්කන්ධ පංචකයේම ආත්ම වශයෙන්ගෙන පවතින තෘෂ්ණාව අතිසයින්ම දුඩයි. තමන් ලෝකයේ සිටින්නට ඕනෑ යන ආසාව වැසිකිලි වලේ ඉඳම්ම කෙල වසිකිලි වලක කෙලපඩික්කමක වෙසෙන පණුවාගේ පටන් සෑම පුතජ්ජන සත්‍යයන්ටම පින්වත්නි අතිසෙයින්ම බලවත්ව පවතිනවා. ස්කන්ධ පංචකයේම එක්කොට අල්ලාගෙන පවත්නාවෝ තෘෂ්ණාවත් එය ස්කන්ධ පංචකයේම එක්කොට අල්ලාගෙන පවතින ඌ තෘෂ්ණාවත් එය අනේකාකාරයෙන් හටගන්නාව තෘෂ්ණාවන් අතුරින් අන් හැම තෘෂ්ණාවකටම වඩා පින්වත්නි බලවත් වන්නේ අංක පළමුවන අංකයට පැමිණෙන්නේ ආධ්‍යාත්මික පංචස්කන්ධය එක්කොටගෙන පවතින ඒ තෘෂ්ණාවට දුක්ඛස්කන්ධයේ නැවත නැවත පාලවීමට නොසිඳී පැවැත්මට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ මේයි. ආධ්‍යාත්මික ස්කන්ධ පංචකය ගැන මෙබඳු බලවත් තෘෂ්ණාවක් කාකෙරෙහිත් පවතිනවාය කී පමණින්ම මෙහි දුඩත්වය නොවැටෙහි. මේ වටා ගන්නටම් පින්වත්නේ ඇලුම් කරන වස්තුූන්ගේ විනාසයෙන් වන සිත රිදුම කල්පනා කිරීමෙන් අපිට මේක තේරුම් අරගන්නට පුළුවන්. කිසිම ඇල්මක් නැති දේක විනාසයෙන් අල්ප මාත්‍ර වූද සිත්‍රිදුමක් වෙන්නේ නැහැ. මද ඇල්මක් ඇති දේක විනාසය වන කල්ලීද සිත්‍රිදුමක් වන්නේ බොහෝ ඇල්මක් ඇති දෙයක් විනාශ වනකොට මහත්‍රිදුමක් ඇති වෙන්නේය. යම්කිසි වස්තුවක් විනාශ වන කල්ලි වන සිත්‍රිදුමට වඩා මහත් වූ සිත්‍රිදුමක් පින්වන්නේ අඹදරුවන් අතුරින් කෙනෙකු නැසෙන කල්ලි ඇති වෙනවා. තමාගේ ශරීරයෙන් යම්කිසි කොටසක් නැසුනහොත් එකල්ලේ ඒට වඩා මහත් වූ සිදුරිදුමක් වන්නේය. තමන් සම්පූර්ණයෙන්ම නැසෙන්නට යනු දුටුවොත් එහෙම ඒටත් වඩා මහත් සිත්‍රිදුමක් ඇති වෙන බව තමයි සඳහන් වෙන්නේ. එසේ වන්නේ යන් හැම දෙයකටම වඩා සත්වයා තමන්ට ඇලුම් කරන නිසාය කියලා අපි තේරුම් අරගන්නට මහන්සි වෙන්නට ඕන.
මෙසේ බැලීමෙන් ආධ්‍යාත්මික ස්කන්ධ පංචකයම පින්වත්නි ආත්ම වශයෙන්ගෙන උපදනා තෘෂ්ණාම පළමුවනාංකයට පැමිණෙන බවද ආධ්‍යාත්මික ස්කන්ධාවයවයන් ගැන පවතින තෘෂ්ණාව දෙවන අංකයට පැමිණෙන බවද අඹුදරුවන් ආදී ගැන පවතින තෘෂ්ණාව තුන්වෙනි අංකයට පැමිණෙන බවද බාහිර වස්තු තෘෂ්ණාව සතරවන අංකයට පැමිණෙන බවද තේරුම් අරගන්න පුළුවන්කමක් තියෙනවා. ගින්නෙහි දුම ඇති කරන ස්වභාවය ඇතුවාසේ ස්කන්ධයන්හි තෘෂ්ණාව උපදවන ස්වභාවයක් ඇත්තේ එබැවින් ස්කන්ධයන් නිසාම මේ තෘෂ්ණාවද උපදනේය. එය සත්වයන්ගේ යම්කිසි වරදකින් සිදුවන දෙයක් හැටියට නොකිවිය යුතුය. එබැවින් තෘෂ්ණාව නිසා කිසිවකු තෘෂ්ණාව ඇත්තේකයි නින්දා නොකළ යුතුය කියලා අපි තේරුම් අරගන්න ඕන. කිසි කෙනෙකුට තමන්ට තෘෂ්ණාව තියෙනවා කියලා තවත් කෙනෙකුට නින්දා කරන්න අයිතියක් නැහැ. ස්කන්ධ පංචකය නිසාම ස්කන්ධ පංචකය ඇසුරු කරගෙනම ආධ්‍යාත්මික බාහිර වශයෙන් මේ තෘෂ්ණාව හටගන්නවා. එතකොට මෙය ඇලුම් කරන්නාට දුක්ඛ සත්‍ය කතාවේ පින්වත්නි අනේකාකාරයෙන් පීඩා විඳින රාග දේශ මෝහ ජාති ජරා මරණාදී ගින්දර වලින් දැවෙන ඉනිවලින් දැවෙන මහා දුක්ඛස්කන්ධයක් වෙනවා නම් සත්වයන්ට මේ දුක්ඛස්කන්ධේ එපා වෙන්න එපැයි. කුලස් ගින්නකින් දැවෙනවා නම් පිච්චෙනවා නම් අපිට මේ දුක එපා වෙන්න එපැයි. එතකොට ඒකට බියක් මිස කලකිරීමක් මිස ඇල්මක් ඇති වෙන්න බෑනේ. අධික දුකක් ඇති වෙන දෙයකට පින්වත්නි බියක් මිස එහෙම නැත්නම් කලකිරීමක් නේ ඇති වෙන්නේ. සතුටක් ඇති වෙන්නට බෑනේ. එහෙමනම් සත්වයන් තුලම මේ උපාදාන ස්කන්ධ පංචකය ගැන දෘඪ තෘෂ්ණාවක් අටගන්නේ කවර හේතුවක් හින්දද? සත්‍ය වශයෙන්ම පින්වත්නි එහි දුක් බවක් නැති නිසාද යන බව මෙහිදී කල්පනා කරන්න ඕන. දුකක් ඇති වෙන දෙයකට අපි කලකිරීමක් ඇති වෙන්නේ නැතුව බයක් ඇති වෙන්නේ නැතුව තෘෂ්ණාවක් එහෙම නැත්තම් ඇල්මක් ඇති වෙන්නේ ඇයි? දුකක් බවක් නැති නිසා නෙමෙයි දුකක් තිබ්බත් ඇයි අපිට ඇල්මක් ඇති වෙන්නේ කියලා කල්පනා කරලා බලන්නට ඕන. පින්වන්නේ මේ උපාදාන ස්කන්ධ පංචකයේ ආස්වාදයක් තියෙනවා, ආදීන වේකුක් තියෙනවා. යම්කිසි සුවයක් සතුටක් හටගන්නව නම් ඒක තමයි උපාදාන ස්කන්ධ පංචකයේ තියෙන ආස්වාදය. ආස්වාදයක් නැත්තම් පින්වත්නි යම්කිසි නපුරක් වේ නම් එය එහි ආදීනමයි. ආස්වාදයේ වගේම එහි යම්කිසි නපුරක් තියෙනවා නම් අපි ඒකට සඳහන් කරනවා ආදීනවේ හැටියට. සත්‍යයන් උපාදාන ස්කන්ධ පංචකයකට මෙපමණ ඇලුම් කරන්නේ එහි ආස්වාදයක් ඇති නිසාය. එහි ආස්වාදය පමණක්ම නම් එහි කිසිවක් නොකලකිරෙන්නේ, එහි කිසිවෙකුට එපා නොවන්නේ පින්වන්නේ. ඒ ගැන හටගන්න තෘෂ්ණාව කිසිවෙකුට නැසිය හැකි නොවන්නේ. ස්කන්ධ පංචකය ගැන කලකිරිලා ස්කන්ධ පංචකය එපා වෙලා ඒ ගැන සතුටු වන එහි ඇලෙන තෘෂ්ණාව සිඳ ස්කන්ධ පංචකය හැර නිවනට පැමිණියා වූ බුද්ධාදී මහා උතුමන් මහන්සේලා බොහෝය. උත්තමයන්ට තෘෂ්ණාව නැසිය හැකි වන්නේ ස්කන්ධයන්හි සත්‍ය වශයෙන් මහත් වූ ආදීනමයක් නපුරක් ඇති හින්දමයි. හරියට උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම විසමිශ්‍ර කේක් ගෙඩියක් තියෙනවා. විසමිශ්‍ර කේක් ගෙඩියක් දකින කල්ලි සිතට සුවයක් තියෙනවා, සතුටක් තියෙනවා. ඒ වගේම සුවඳාග්‍රහණය කරන කල්ලි, රසය ආස්වාදේ කරන කල්ලි එම සිතට සුවයක් සතුටක් දැනෙනවා. ඒත් පින්වත්නි ඒක තමයි එහි ආස්වාදය. යමෙක්ගේ වැළඳුවොත් මොකද වෙන්නේ? ඔහුට මරණය හෝ වෙනවා. එහෙම නැත්තම් මාස ගණනක් මුළුල්ලේ හෝ වර්ෂ ගණනක් මුළුල්ලේ හෝ විදෙහි මහා දුකකට පින්වත්නි භාජනය වෙනවා. එකට ඇලුම් නොකළ යුතුද, දුරින්ම දුරු කළ යුතුද, බියවිතු යුතුද දෙයක්, දුරගෙන ගොස් පොළවෙහි වලලා දැමිය යුතු දෙයක් මේ විසමිශ්‍ර කේක් ගෙඩියෙහි ඇති ආදීනවයයි. විසමිශ්‍ර කේක් ගෙඩියෙහි ඇති වූ ආස්වාදීනව දෙකින් ආදීනවේ කොතෙක් මහත්ව එය වැහිලයි තියෙන්නේ. ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ශාස්ත්‍රඥයෙකුට උනත් මිස අනිකකට නොදත හැක්කේය. ආස්වාදයේ ඉතා මද වුවත් එය මතුවී පවතින්නේ පින්වත්නි මතුවී පවතිනවා බලන බලන බැල්මට කාටවුවද පෙනෙනවේ එහි මතුපිට තිබෙන ආස්වාදයයි. එබැවින් විසමිශ්‍ර කේක් ගෙඩිය දන්නවුන්ට ඒ ගැන බියක් හටගෙන තෘෂ්ණාවෙන් ඔවුන් එය වළඳා මරණයට හෝ මරණය ආසන්න දුකකට පැමිණෙන බව නුවණින් මේ පින්වතුන්ට
තේරුම් මැරගන්න පුළුවන්කමක් තියෙනවා. විසමිශ්‍ර කේක් ගෙඩියක් වගේ තමයි පංචස්කන්ධයේහි ආස්වා ආස්වාදාදීනව දෙකම තියෙනවා. පංචස්කන්ධය නිසා වරින් වර ඇතිවන මද වූ ඇසිල්ලකින්ම නැති වී යන්නා වූ සැපය සතුට එන්නේ ඒකේ ආස්වාදයයි. ආදීනව ඉතාමහත් නිතර නිතර ගෙවි ගෙවි යන බැවින් ආහාර පානාදිය නැවත නැවත අනුබල දෙන්නට ඕන. ඒ ආදීනව නිතරම දිරන බව ආදීනවයක්, මැරෙන බව ආදීනවයක්, නොයෙක් රෝග හටගන්න බව ආදීනවයක්, නොයෙක් විට නොයෙක් දේවල් වලින් රිදුම් දෙන බව ආදීනවයක්, ප්‍රිය වස්තුන් විනාශ වෙනවා, අප්‍රිය දේවල් එකතු වෙනවා, හඬන්නට වෙනවා, එතකොට ශෝක පරිදේව ඇති වෙනවා. මේ හැම එකක්ම ආදීනවයක්. ඒ වගේම නොයෙක් වාරයන් වලදී තිරිසන් ලෝකයට වැටෙනවා, ඒ වගේම ප්‍රේත බවට පැමිණෙනවා, මහා නරකයට වැටෙනවා, කෝටි ගණන් මුළුල්ලේ අවුරුදු ගණන් කල්ප ගණන් දුක් විඳින්න වෙනවා. සක්කාය දිට්ඨි, ලෝභ මාන ආදී විස බීජයෝ, දුක්ඛ බීජයෝ යටවී පවතිනවා. ඒ නිසා බවාද්‍රයටද පැමිණ සිටින්නා වූ සත්වයන්ට සිටිනුයේ නැවත නැවතත් තිරිසන් බවට, ප්‍රේත බවට, නරකයට පැමිණෙන ස්වභාවය ඇතිව මේ සක්කාය දිට්ඨි, ලෝභ මාන ආදී විසයෝ කේක් ගෙඩියේ විසට වඩා 10000 වාරයක්ම උග්‍ර බව පින්වන්නේ අපි තේරුම් අරගන්නට ඕන. මෙබඳු උග්‍ර විස සහිත වූ මේ පංචස්කන්ධය මහත් ආදීනමය. හරිද? එතකොට පංචස්කන්ධයේ ආදීනම රාශියක් තිබුණත් කේක් ගෙඩියේ විස වගේ යට වෙලා පවතිනවා. ඒ නිසා ස්කන්ධයන්ගේ ඇතුළ විනිවිද දැකිය ඇති ධර්ම ඥාන චක්සුස ලබාගත් උන්ට පමණක් තමයි සෙස්සාන්ට නොපෙනෙන එබැවින් සත්‍යයන් කොතෙක් ආදීන මත ස්කන්ධයන් ගැන නොකලකිරති. ස්කන්ධ ඔවුන්ට එපා නොවේති. විසමිශ්‍ර කේක් ගෙඩියේ මෙන් ස්කන්ධයන්ගේ ආස්වාදය නිතරම මතුවී පවතිනවා. එබැවින් ඒම සත්වයා මහත් වූ දෙයක් හැටියට පෙනෙනවා. එබැවින් ආස්වාදයේ ස්කන්ධයන් ගැන, ආස්වාදෙහි ස්කන්ධයන් ගැන තෘෂ්ණාව උපදිනවා. සත්‍යෝ මෙය මගේය, මෙය එයට අතිශයින් මැලුම් කරනවා. එබැවින් ඒකට අතිශයින් මැලුම් කරනවා. ආදීනව සහිත වූ ස්කන්ධ පංචකය ගැන තෘෂ්ණාව ඉපදෙන්නේ ආන් ඒ විදිහට. ලෝකයේ එකම හේතුවකින් හටගන්නා කිසිවක් පින්වත් නැහැ. උපාදාන සංඛ්‍යාත ස්කන්ධ පංචකයම සත්වයාගේ උප්පත්තියට හේවත් ස්කන්ධ සංඛ්‍යාත දුක්ඛස්කන්ධයාගේ නැවත නැවත හට ගැනීමට බොහෝ හේතු තියෙන්න පුළුවන්. ඒන් ප්‍රධානම හේතුව තමයි තෘෂ්ණාව. හරිද? තෘෂ්ණාව නැමති මේ එකම ධර්මයේ නැසූ හෝත් කර්මාදී අවශේෂ හේතුන් කොච්චර තිබුණත් දුක්ඛස්කන්ධයාගේ නිරෝධය වෙනවා. තෘෂ්ණාව තිබෙන තාක් දුරව දුක්වල නිවීමක් නොවන්නේය. තෘෂ්ණාව තිබියදී මත උප්පත්තියට හේතුවන කර්මාදිය නැසිය නොහැකිය. කර්මාදී හේතුන් තිබියදී තෘෂ්ණාව නැසිය නොහැකිය. තෘෂ්ණාව නැසුණු සමගම කර්මාදී හේතුන්ද සමග ඒ භවයෙන් මත්තර තිබෙන දුක්ඛස්කන්ධයෙන් නිවී යනවා. එබැවින් දුක්ඛෝපාතියේ හේතුව දක්වන්නා වූ තථාගතයන්න් වහන්සේ පින්වත්නි ආර්ය සත්‍ය දේශනාවේදී කර්මාදී හේතුන් ගණනට නොගෙන තෘෂ්ණාව වූ එකම ධර්මයන් පමණ දුක්ඛ සමුදාය සත්‍යයක ලෙස වදාරලා තියෙනවා. එතකොට මහරහතන් වහන්සේ පින්වත්නි දුරු කරේ තෘෂ්ණාවයි. කර්මයේ තිබුණත් තෘෂ්ණාව දුරු කිරීමේ හේතු කොටගෙන අනාගත භවයන් වලදී උපදින්නට තියෙන හේතු නැසීමට භාජනය වෙලා තියෙනවා. එතකොට සෝතාපන්න කෙනෙක් පවා සතර අපායේ උපදින්න තියෙන, කාම ලෝකයේ උපදින්න තියෙන තෘෂ්ණාව බොහෝ සෙයින්, සතර අපායේ තෘෂ්ණාව බොහෝ සෙයින් ප්‍රහාණය කළා. සකදාගාමී කෙනා සකින්නාගාමී එක වතාවක් කාම ලෝකෙට එන්නේ නම් කාම ලෝකයේ පිළිබඳ තෘෂ්ණාව බොහෝ ශය කළා. අනාගාමී ඵලයට පත් උතුමන් වහන්සේ න ආගාමී කාම ලෝකයට එන්නෙම නැහැ. එහෙනම් කාම ලෝකයේ තියෙන තෘෂ්ණාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා. අරහතන් වහන්සේ සියලු ලෝකයන් වලට කාම ලෝක අරූප කියන භවත්‍රේම හටගන්න උපාදාන ස්කන්ධ පංචකයට තියෙන ඇල්ම දුරු කරලා, තෘෂ්ණාව දුරු කරලා සියලු දුකෙන්ම නිදහස් වුණ කෙනෙක්. එතකොට තෘෂ්ණාව දුකට හේතුවක් වෙනවා. වැසිකිලි වලේ උපදින පණුවාගේ පඩං, අවීචි මහා නරකයෙහි උපදින තිරිසනාගේ පඩං සෑම සත්වයකුටම, සෑම මිනිසකුටම, සෑම දෙවියෙකුටම ස්කන්ධ පංචක සංඛ්‍යාත තමාගේ ආත්මභාවයේ පිළිබඳ පින්වත්නි ලෝකයේ ඇති උසස්ම දේ හැටියට පෙනෙනවා. ඒ ආත්මභාවය මාරු කළ හැකි කිසිම දෙයක් ඔහුට තුල්ලෝ ඒ ආත්ම භාවයට මාරු කරන්න පුළුවන් කිසිම දෙයක් ඔහුට තුල්ලෝකේම හමුවන්නේ නෑ. මේ ස්කන්ධ පංචකය ගැන පළමුව තෘෂ්ණාව උපදන ආකාරය ඉක්බිති
ආත්ම භාව සංඛ්‍යාත ස්කන්ධ පංචකය නැසෙන්නට නොදී ආරක්ෂා කරන්නට පවත්වන්නට ඕනෑය කියලා තෘෂ්ණාව දැඩි වෙනවා. ඔහුගේ චක්සු සෝත ගහන ජීවයා කාය මන කියන ආයතන සයෙහි රූප ශබ්ද ආදී ආරම්මණයන් ගැටුනම ඒවාද හොඳයි තෘෂ්ණාව පහළ වෙනවා. ආහාර ආදී නොයෙක් දේ එළවමින් අමාරුවෙන් පැවතිය යුතු නිතර ඇඳ වැටෙන සුළු ස්කන්ධ පංචකය පවතිනවාට කැමැත්ත තිබූ පමණින් නිකම්ම පවතින්නේ නැහැ. ආහාර පාන ආදී එළවමින් ඒ පවතින්නට ඕන පින්වත්නි. ආසා කරන්නා වූ ඉෂ්ට රූප ශබ්දාදී ඔහුට ආසාව තිබූ පමණින් නිකම්ම නොලැබෙනවා. නොලැබෙන කල්ලි ආත්ම භාවය පවත්වා ගන්න ඕනෑ යන තෘෂ්ණාව විසින්ද, ඉෂ්ට රූප ශබ්දාදී ලබන්නට ඕනෑ යන තෘෂ්ණාව විසින්ද, ඒ ඒ දේ සෙවීමේ සත්‍යා මෙහෙවනවා තෘෂ්ණාවෙන් මෙහෙවනු ලැබූ සත්වයා දිවි පැවැත්මට ඕනෑ කරන උපකරණ සොයන්ඩ ජීවිතයට අහිත දෑ දුරුකරන්ඩ ආස්වාදනීය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී හොයන්න ක්‍රියා කරන්නට පටන් ගන්න බව නුවණින් මේ පිංගතුන්ට තේරුම් අරගන්නට පුළුවන්කමක් තියෙනවා. මිනිස්සෙකුට එක බත් පිඟානක් ලබන්නට පවා තිබෙන වැඩ කොච්චරද කියලා බලන්නකෝ. ඒ සඳහා කුඹුරු කොටන්න වෙනවා, සීසාන්න වෙනවා, වීව පුරන්න වෙනවා, වපුරපු ගොයම් මාස ගණනක් රැක ගන්නට වෙනවා, ගොයම් කපන්නට වෙනවා, ගොයම් මඩවන්නට වෙනවා පින්වත්නි, වී වේලා පිරිසිදු කරගන්නට වෙනවා, ගෙවල් වලට ගෙන ගොස් ආරක්ෂා කරන්නට වෙනවා, වී තම්බන්නට, වී වේලන්නට, කොටන්නට, පෙලා පුලන්නට, ඒ වගේම පැන් ගෙනෙන්නටද, සහල් සෝදන්නටද, කරන්නටද, ගිනි මොලවන්නටද සිදුවනවා. කවරුක විසින් වුවද මේ වැඩ සමූහය නොකළහොත් බතක් ඇති වෙන්නේ නැහැ. ඇඳුමක් පැළඳුමක් ඇතිවීමටද මෙසේම වැඩ රාශියක් කරන්නට සිද්ධ වෙනවා. වාසයට ගෙයක් ඇති කරගන්නට ගිය කල්ලීද තිබෙන වැඩ මෙයට වඩා දහස් ගුණයක් විතර ඇති. මේ එක එක වැඩකට වෙහෙසීම දුකක් බොහෝ වෙහෙසෙන්නට සිදු වෙනවා. සිතකය දෙකටම බොහෝ රිදුම් ඇති වෙනවා. ඒ ඒ දේ ලැබීම සඳහා පින්වත්නි කරන්නා වූ ක්‍රියා සෑම කල්ලීම සාර්ථක වන්නේ නැහැ. නොඑක් වෙලාවට ඒවා අසාර්ථක වෙනවා, ව්‍යර්ථ වෙනවා. කරන වැඩ ව්‍යර්ථ වීමෙන් මන්නාව සිත්‍රිදුම්ද පින්වත්නි බොහෝමයි කියලා තේරුම් අරගන්නට ඕන. වෙහෙස වෙලා සපයාගත් නොයේක ආහාර නොයේක් විට විනාශ වෙනවා. සොරුන් විසින් සතුරන් විසින් පැහැර ගන්නවා. එසේ වීමෙන් බොහෝ සෙයින් රිදුම් ඇති වෙනවා. කරන්නට තිබෙන වැඩ සියලු වැඩ තනිම කර ගැනීමට අපහසු වෙනවා. ඒ වගේම තප බල ලබා ගන්නට බලාපොරොත්තු වෙන සත්ත තෙම තෘෂ්ණාවෙන් මෙහෙවනු ලැබූ දෙවැන්නකුද සොයා ගන්නවා. පුරුෂයා විසින් බිරිඳක්ද, ස්ත්‍රිය විසින් සැමියකුද සහකරුවකු වශයෙන් සොයා ගන්නවා. සහකරුවකු එකතු කර ගැනීමෙන් ඔහුට හත් අට ගුණයකින් වැඩ වැඩි වෙනවා. සැමියාට ප්‍රියාව වෙනුවෙන් දහස් වැඩ කරන්නට සිද්ධ වෙනවා. භාර්යාව හිමියා වෙනුවෙන් වැඩ දහස් වැඩ කරන්නට සිද්ධ වෙනවා. එසේ කොටද ප්‍රියාවගේ සිත් ගත නොහැකි වීමෙන් හිමියාට සැමියාගේ සිතද ගත නොහැකි වීමෙන් බිරිඳටද නොයෙක් විට දුක්වන්නට සිද්ධ වෙනවා. කල්යල්ජත්ම වුණ දරුව ඉපදෙනවා. එකල්ලි ඔවුන්ට දරු ප්‍රේමය කියන තෘෂ්ණාව ඇති වෙනවා. සිය ගුණයකින් විට තණ්හා වැඩි වෙන අමු දරුවන් ගැන කරන වැඩ කටයුතු කොතේ කළත් ඉවරයක් නැතුව තව ඉදිරියට වැඩ කරන්න න්නට තිබෙන රාසිය ඌට සිතට විශාල රිදුමක් ගෙනල්ලා දෙනවා. සමහර වෙලාවට එක දරුවෙකු ලෙඩවනවා. ඔහුට බෙහෙත් හොයමින් ඇවිදින අතර දරුවෙකු වරදකට හසු වෙනවා. පොලිසියට ගෙන යනවා. ආරංචිය ඌට ලැබෙනවා. දැන් ඌට එකවරම යා යුතු තැන් දෙකයි. කොයි පැත්තටද යන්නේ කියලා හිතාගන්න බැරුව යනවා. ලත වෙනවා. ඒ වගේම එක තැනක් බලා යන කල්ලි කුඹරට ගවයන් වැදී කුඹර පාළු වෙනවා. යන පණිවිඩය ඌට හම්බ වෙනවා. එහෙම නැත්තම් යාමට එක්වර තැන් කීපයක් වෙනවා. වික්ෂිප්ත වෙනවා මෙයාව. ඒ වගේම නයිල්ලා ගන්න තවස සමහර අය ගෙදරට එනවා. නුඹ දැන් කීවරක් රැවටුවාද කියලා අහනවා. මාගේ මුදල දීලාම යන්න ඕනේ. මග අවුරාගෙන ඉදිරියෙන් සිටිනවා. ණය හිමියාගෙන් බේරෙයි යන්නට ක්‍රමයක් නැතිවම ලත වෙන විට තව වෙලාවට දුවාවුත් දැන් ළමයාට බොහොම අමාරුයි. ඔය ගෙනෙන බෙහෙත් ඕනෑ නැත. ඉක්මනින් හොඳ වෙද මහතකු හෝ දොස්තර මහතකු කැඳවා ගෙනෙන්නේයි කියනවා. සසර සැරිසරන සපයාට පින්වන් අවස්ථාවන් දුර්ලභ වෙන්නේ. දුර්ලභ නොවේ. මෙබඳු අවස්ථාවන් පැමිණියොත් එකල්ලි සිත්‍රිදුම කෙසේනම් දරා ගන්නද කියලා අපි කල්පනා කරලා බලන්නට ඕන. තවද මේ තෘෂ්ණාව හේතු කොටගෙන රජවරුන් රජවරුන් සමග කලහ කරනවා. බමුණු බමුණන් සමග කලහ කරනවා. අඹුව සැමියා සමග කලහ කරනවා. සැමියා අඹුව සමග කලහ කරනවා. පියවරු දරුවන් සමග කලහ කරනවා. දරුවෝ පියවරුන් සමග කලහ කරනවා. මව්වරු දරුවන් සමග දරුවෝ මව්වරු සමග කලහ කරනවා. සහෝදරයෝ සහෝදරියන් සමග කලහ කරගන්නවා. නෑයන් නෑයන් සමග පින්වන්නේ කලහ කරගන්නවා. මිතුරන් මිතුරන් අතරද පැවිද්දන් පැවිද්දන් අතරද මෙසේ උණුවුන් කලහ කොට මරණයටද පැමිණෙනවා. මරණය පමණ මහත් වූ දුක්වලටද මේක පැමිණෙන්නට විශාල හේතුවක් වෙනවා. ඒ වගේම තෘෂ්ණාව නිසා මේ ලබන බොහෝ අනතුරු
මේදේ ලබනු සඳහා බොහෝ අනතුර ඇති කලාවටද පිවිසෙනවා, ගංගාද තරණය කරනවා, සමුද්‍රයේද තරණය කරනවා, ඒ වගේම භූගර්භයටද ප්‍රවිෂ්ඨ වෙනවා, අහසට නගිනවා, කඩුතුවක් වාදී ආයුධගෙන ගසන්නාක් මෙන්ම මහාතුවක් වලින් වෙඩි තබනවා, අහසේ සිට පුපුරන බෝම්බ, ගිනි බෝම්බ, හෙළන විසඳුම් විහිදුවන යුද බිම්වලට යනවා, සමහරු වසකා සියදිවි නසා ගන්නවා, සමහර එල්ලී සියදිවි නසා ගන්නවා, සමහරු දියට පැන සියදිවි නසා ගන්නවා, සමහර දුම්රියට බෙල්ල තබනවා, සමහර ගෙලසිඳ ගන්නවා පින්වත්නි, සමහර වෙඩි තබා ගන්නවා, ගිනි වැද ගන්නවා. මේ තෘෂ්ණාව හේතු කොටගෙන මෙලව දීම වන්නා වූ මහත් වූ දුක්ඛස්කන්ධයෙන් බිඳක් දැක්කූ කරුණුවලට අනුව පින්වත්නි අපි හොඳට කල්පනා කරලා බැලුවොත් මොනතරම්නම් මේ සංසාරයේ භව දුක්ඛයට තෘෂ්ණාව හේතු වෙන බව ඕනෑම සේහස්ත්‍රේක කෙනෙකුට තේරුම් අරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපේ ජීවිතවලට අවධානය යොමු කරලා බලනකොට තෘෂ්ණාව තමයි අනාගත භව දුක්ඛයට හේතු වෙන බව තේරුම් අරගන්නට පුළුවන්. තෘෂ්ණාව අනාගත භව දුක්ඛයට හේවත් මතු උප්පත්තියට හේතුවක් වන ආකාරය මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඊටාමත්ම ගැඹුරු උද දුරවබෝධ වූද කරුණ මේ සිහිනුවණින් යුක්තව නැවත නැවත කියවීමෙන් කල්පනා කිරීමෙන් මේ නැවත නැවත කල්පනා කිරීමෙන් දන්නවුන්ගෙන් තවදුරටත් කරුණු විමසීමෙන් දන්නවුන් සමග සාකච්ඡා කිරීමෙන් තේරුම් අරගන්න පුළුවන්කමක් තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ ඊටාම ගැඹුරු තැන අවබෝධ කරගන්න හැකවන්නේ අන් එහෙම වුණා. මේ ශරීරය ඇසින් දැකිය හැකි වූ කයින් ස්පර්ශ කළ හැකි වූ මහත් වූ බර වූ වස්තුවක් වන පරිදි සෑදී තිබෙන්නේ පස් ජල ගිනි සුලං යන මහාභූත ධාතුන් වලින් ඇසට පෙනෙන්නා වූද, කයින් ස්පර්ශ කළ නොහෙන්නා වූද, බර නැත්තා වූද, තවත් ධාතු කොටසම් මේ සතර මහා භූත කයෙහි ඇත්තේ ඒවා යකඩයක පැතිර පවත්නා වූ විදුලි බලයේ ශරීරයේ ඒ තැන්වල පැතිර පවතිනවා. කලින් විදුලි බලය පැවති යකඩයකින් විදුලි බලය පහවුයේද ඒ යකඩෙහි අඩුවක් නොපෙන්නාක් මෙන් ශරීරයෙන් සූක්ෂම ධාතු කොටස් පහවුයේද එහි අඩුවක් පේන්නේ ඇසට පෙනෙන්නා වූද, ස්පර්ශ නොකළ හැකි වූද ධාතු කොටසට අයත් ධාතු සෑක් ඇසුරු කොට සත්ව සන්තානයේ සිත් උපදිනවා. චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, ජීවා ධාතු, කාය ධාතු, ධර්ම ධාතු අයත් වූ හෘද වස්තු රූපය ඇසුරු කරගෙන සිත් අටගන්නවා. දුක්ඛාරය සත්‍යය විස්තර කරනකොට රූපස්කන්ධය දැක්වුණාම පින්වන්නේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද ආදී සඳහන් කරලා තියෙනවා. එතකොට මේවා ඇසුරු කරගෙන නොයේගෝ තරමුණු නිසා සිත හෘදේ වස්තු ඇසුරු කරගෙන පවතිනවා. පෙට්ටියක තිබෙන මැණිකස්සේ සෑම කල්ලි එකක්ව තිබීම වශයෙන් නොවේ උපදින්නා වූ සිතක් ඇසිපිය වරක් හෙලන්නට ගතවන කාලයෙන් ලක්ෂයෙන් පංගුවක් පමණ කාලයක්වත් නොපවතිනවා. සිත පමණ ඉක්මනින් නැතිවෙන අන් කිසිම වස්තුවක් ඇත්තේ නැහැ. එක්ව සත්‍යයක් තුළ හටගන්නා වූ සිත් එකක් සිතක් එක් සිතක් තිබියදී එය නිරුද්ධ වනතුරු තවත් සිතක් පහළ නොවන්නේ එක සිතක් නිරුද්ධ වනු සමගම සිතහා බැඳී පවතින වාමෙන් දෙවනි සිතක් පහළ වෙනවා. භාවනා බලයෙන් චිත්ත ප්‍රවෘතිය පවත්නා අවස්ථාවන්නේ හැර නිදන්නා වූද නොනිදන්නා වූ සෑම අවස්ථාවකදීම නිවනට පැමිණෙන තුරුම සත්‍යයා තුළ සිත් පහළ වෙනවා. එතකොට මෙහෙම චිත්ත පරම්පරාව නොනවත්මාම බෙරයකට ගැසීම නිසා පවතින හඬ වගේ පරම්පරාවෙන් මෙම් දත යුතුය. නොනවත්මාම දවස මුළුල්ලේම බෙරයකට ගැසුව බෙරහඬ දවස මුළුල්ලේම පවතිනවා කියනවා ලැබේ. ඒ වගේම දවසක් මුළුල්ලේ තබා මොහොතකදුද පවත්නා බෙරහඬක් නොමැත්තේය. ගස ගසා අතවසවනවා සමගම ගැසීමෙන් හටගන්නා වූ හඬ නිරුද්ධ වෙනවා. එහෙත් එක එක හඬකට යාව තවත් හඬවල් ඇති වෙනවා වගේ පින්වන්නේ සිතහා බැඳී ගත්තාක් මෙන්ම පසු සිත් උපදනවා බැවින් නිවනට පැමිණෙන දෙක්ම පින්වන්නේ සිතත් නැවත නැවත උපදින බව අපි තේරුම් අරගන්නට ඕන. එතකොට සිත වනාහි දැනීමේ උපකරණයන් කැපීම උපකරණයකින් පිහියකින් අන්දයක් කැපෙනවා මිස කිසි කලකේ පිහිය බලන්න පුළුවන් කමක් නැහැනේ. ආන් ඒ වගේ සිතින්ම මේ සිතේ තියෙන තෘෂ්ණාව හොයා ගන්නවා කියන එක බොහෝම දුෂ්කර කාරණාවක් බවට පත් වෙනවා. හැම දෙයක්ම දැනගත්තට සිතින් සිත දකින එක බොහෝම අපහසු කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා අපි හොඳට තේරුම් අරගන්නට ඕන මේ තෘෂ්ණාව නැති කරගන්න අපි කොයි වගේ ආකාරයකටද කටයුතු කරන්නේ කියලා තේරුම් අරගන්නට
මේ ජීවිතයේ සෑහෙන්න මහන්සි වෙන්නට ඕන. අපිට පුළුවන් දුක්ඛාරය සත්‍ය පිළිබඳවත් හොඳට මෙනෙහි කරන්න. ඊට පස්සේ මේ දුකට හේතුව ඇත්තටම මේ ඇල්ම. එතකොට මේ ඇල්ම පිළිබඳ හොඳට ගවේෂණය කරන්නට ඕන. අපි ගවේෂණය කරන්න 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 මේකේ තියෙන බරපතලකම, මේකේ තියෙන භයානකකම කොච්චරද කියලා දැනගන්නට පුළුවන්කමක් තියෙනවා. දුක්ඛස්කන්ධ සංඛ්‍යාත පංචස්කන්ධය හටගත් කල්ලේ පංචස්කන්ධ සංඛ්‍යාතේ විස උක්ෂේහි තෘෂ්ණා සංඛ්‍යාතේ විස ඵලය හටගන්නවා. පංචස්කන්ධයට මයත් වූ චක්සුරාදී ඉන්ද්‍රියෝද ආධ්‍යාත්මික වූද බාහිර වූද රූප ශබ්දන්දී ආරම්මණයෝද එයට ආහාර වෙනවා. ඒ විස ඵලයෙන් නැවත දුක්ඛස්කන්ධ සංඛ්‍යාත පංචස්කන්ධ භුක්ෂයන් මවනවා. එහිද තෘෂ්ණා සංඛ්‍යාත විස ඵලයේ නැවතත් හටගන්නවා. එයින් නැවතත් පංචස්කන්ධයන් මවනවා. මේ ක්‍රමයෙන් බීජයත් බීජයෙන් භුක්ෂයත් භුක්ෂයෙන් බීජයත් හට ගැනීම නැවත වශයෙන් භුක්ෂ පරම්පරාව කල්පාන්තය දක්වා පවතිනා වගේ තෘෂ්ණාවෙන් ස්කන්ධ පංචකේ ස්කන්ධ පංචකෙන් තෘෂ්ණාවත් ඇතිවීම වශයෙන් මේ දුක්ඛස්කන්ධ පරම්පරාව අරිහත් මාර්ග ඥානයෙන් තෘෂ්ණාව සාමුලින්ම නසන තාක්ම කොනක් නැත්තා වූ අනාගත කාලයේ මුළුල්ලේම නැවත පැවත යනවයි බැවින් දුක්ඛ උපත්තියේ සැබෑ හේතුව සොයාගත්තා වූ සර්වඥන් වහන්සේ මේ තෘෂ්ණාව දුක්ඛ සමුදාරය සත්‍ය කියලා සඳහන් කරලා තියෙන අනාගත දුක් ලැබෙන්න ප්‍රධානම හේතුව තමයි ආන් ඒ කාරණාව බව. එතකොට මේ දුක්ඛ සමුදාරය සත්‍ය පටිසම්භිතා මග්ගා පාළියෙහි සමුදයස්ස ආයුහනට්ටෝ නිදානට්ටෝ සංයෝගට්ටෝ පලිබෝධට්ටෝ වශයෙන් වදාරණ ලදී. චතුර්විධ සමුදය වශයෙන්ද සඳහන් කරලා තියෙනවා. දුක්ඛ සමුදාරය සත්‍ය තෘෂ්ණාව ස්වභාව හතරක් ඇටියට ආයුහනට්ටය නිදානට්ටය සංයෝගට්ටය පලිබෝධට්ටය කියලා හතරාකාරයටත් මේක දක්වලා තියෙන තෘෂ්ණාව අනාගත භව දුක්ඛයට හේතු වෙනවා වගේම මේ හතරාකාරයට පටිසම්භිදාවේ විග්‍රහ කරලා තියෙනවා. ඉතින් කාල වේලාවට අනුව අපි බලමු ඉතාම කෙටියෙන් කාරණාවක් හෝ ඉස්මතු කරගන්න. ආයුහනට්ටය පංචස්කන්ධ සංඛ්‍යාත වූ ජාති ජරා මරණ ශෝක පරිදේවාදීද දුක්ඛස්කන්ධේ නැවත නැවත රැස් කරන්නා වූ උපදවන්නා වූ මවන්නා වූ ස්වභාවයට ආයුහනට්ටය කියලා සඳහන් කරන ආයුහනට්ටය. ජාති ජරා ආදී දුක්ඛස්කන්ධේ නැවත නැවත රැස් කරන උපදවන්නා වූ ස්වභාවය ආයුහනට්ටේ ඒ තෘෂ්ණාවගේ ස්වභාවය. පංචස්කන්ධේ වහා නොනැසෙන දීර්ඝ කාලයක් පවතින දෙයක් හැටියට හෝ රූපය නැසෙත්තත් නැසෙතත් පංචස්කන්ධයෙන් සමහර කොටස් සෑම කල්ලිම පවතිනවා කියලා වරදවා පිළිගෙන අනේකාදීනවයෙන් යුක්ත වූ පංචස්කන්ධය හොඳ දෙයක් කියලා වරදවා පිළිගෙන මහා දුක්ඛස්කන්ධයක් වුණ පංචස්කන්ධයාගේ පැවැත්ම සුවයක් කොට වරදවා පිළිගෙන සත්වයා යම් තාක් මේ පංචස්කන්ධයට ඇලුම් කරනවද ඒ තාක් කෝට මේ පංචස්කන්ධය අන් සැමටම වඩා උතුම් දෙයක් එයට වඩා මහත් නපුරක් මහත් හානියක් මහත් විපතක් තවත් නැති හැටියටද වැටහෙනවා. එබැවින් ඔහු පංචස්කන්ධයේ සැම කල්ලිම පවත්වා ගන්නට නොයේ කයුරේ මුල ශක්තියම යොදා ක්‍රියා කරනවා. ඔහු වර්තමාන භවයේ වූ මේ ශරීරයේ බිඳි බිඳි යන ගෙවි ගෙවි යන කොටස් ආහාර පානාදී සේවනය කොටගෙන නැවත නැවත උපදවනවා. සුඛ වේදනාවන්ගේ උප්පත්තියට රූප ශබ්දාදීන් සපයා ඒ වාගේ උපකාරයෙන් නූපන් සුඛ වේදනා උපදවා ගන්න උත්සාහ කරනවා. නූපන් සංඥා සංකාර විඥානෙ උපදවා ගන්නත් එහෙමයි. ලෝවේසන මිනිසයන් විසින් හා අන්‍ය සත්වයන් විසින් දිවා රාත්‍රී දෙකීම කරන යම් ක්‍රියා රාශියක් වෙනම නම් ඒ හැම දෙයක් කරන්න පින්වත්නි ස්කන්ධයන් පිණසමයි. පින් කරන්න වුන් විසින් ඒවා කරන්නේ බොහෝ සෙයින් මතු ජාතිවලදී ලබන ස්කන්ධයන් පිණසමයි. ස්කන්ධයන් පිණස නොව විමුක්ති සෝයේ පිණස හෙවත් ස්කන්ධ දුක්ඛේ මිදෙනු පිණස ක්‍රියා කරන්න වුන් ඇතිනම් ඇත්තේ මුළු ලෝකේම ටික දෙනයි. සත්‍යයන් විසින් මෙසේ රෑදවල් දෙකේම නොනවත්මාම අභිනව ස්කන්ධයන් ලැබීමට හෙවත් ශරීරයේ රූප උපදවීම සඳහා අභිනව රූප අභිනව සුඛ සෝමනස්ස වේදනා උපදවා ගන්නට විඥාන උපදවනු සඳහා ක්‍රියා කරන බැවින් ඔහුට නැවත නැවත වර්තමාන භවයේදීම අනාගත භව පරම්පරාව ඉද අභිනව රූප වේදනා සංඥා සංකාර විඥාන උපදිනවා. ලෝකයේ යම් දුකක් වෙනව නම් ඒ සියල්ලම උපදිනවේ ඇන්තනක නොවේ මේ ස්කන්ධ පංචකයෙහිනි. දුක්ඛයට උප්පත්ති ස්ථානය වන බැවින් ස්කන්ධයෝම දුක්ඛය. ස්කන්ධ පහළ වන කල්ලි ඒවා හා බැඳී ජාති ජරා මරණාදී දුක්ඛයෝද පහළ වන මනි පින්වත්නි. එබැවින් ස්කන්ධ උපදවා ගනු පිණිස
කරන්නා වූ ව්‍යායාමයක් වෙනම නම් එය දුක් උපදවා ගන්න පිණිස කරන ව්‍යායාමයක්. යමෙක් ස්කන්ධ පිණිස ව්‍යායාම කරනව නම් ඕ දුක් උපදවා ගන්න කරන ව්‍යායාමයක්. ඉතින් සත්‍යයන් පංචස්කන්ධ දුක බව දැන පංචස්කන්ධේ ආදීන වරාසිය දැන ඒ කෙරෙහි කලකිරි ඒද එපා වී එය කෙරෙහි පවතින්නා වූ ඇල්ම සර්ව ප්‍රකාරයෙන්ම මදකුදු ඉතිරි නොකොට නැසුව නම් ඔහු වර්තමාන භවයේහි ඇතිවන දුක් නසා ගනු පිණිස ආහාර පානාදී සේවනය කළත් වී නමුත් ස්කන්ධයන්ගේ ආසාවෙන් ස්කන්ධ උපදවා ගනු පිණිස කිසිම ව්‍යායාමයක් නොකරන්නේය. කරන්නේ පිංවත් අනාගතයක්ද පතන්නේ. යමෙක් වර්තමාන භවයේ අභිනව ස්කන්ධ උපදවා ගැනීම පිණිස සඳහා වූ අනාගත භවයේ ස්කන්ධ උපදවා ගැනීම සඳහා ක්‍රියා කරනවා නම් ස්කන්ධ පතානං ඔහු එසේ කරනුයේ අනිකක් නිසා නොවේ, ඔහු තුළ පවතින තෘෂ්ණාව නිසාමයි. එබැවින් අභිනව ස්කන්ධ ඉපදවීම ප්‍රධාන හේතුව තෘෂ්ණාවගේම ප්‍රධාන හේතුව බැවින් ඒ තෘෂ්ණාව දුක් ක්‍රැස් කරන්න වූ ධර්මයකයිද දුක් උපදවන්නා වූ මවන්නා වූ ධර්මයක්ද කියන්න පුළුවන් කමක් තියෙනවා. ඒ පුද්ගලයන්ගේ సంతානේ පින්වත්නි හටගන්නා වූ තෘෂ්ණාව හැර පංචස්කන්ධ සංඛ්‍යාත සත්‍යයන් මවන්නා වූ අන්නේ ඊශ්වරයෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් නැහැනේ. ඉතින් ඊශ්වරාදී වූ සත්‍ය වශයෙන්ම ඇත්තා වූ වෙත්නම් ඔහු රූප වේදනා සංඥා සංකාර විඥානයෝමයි. ඊශ්වරාදී නම් වලින් හඳුන්වන ඒ පංචස්කන්ධයෝද ඔවුන් තුළ හටගත් උෂ්ණාවගේම මවන ලද්දෝය. එසේ වූ ඔවුහු අන්‍යයන් කෙරේ කෙසේ මවද්ද ඔවුනට අන්‍යයන් මැවීමට හැකි ශක්තියක් නැත්තේමයි. මැවිය හැකි ශක්තිය ඇත්තේ සුෂ්ණාවෙහිය. එබැවින් තෘෂ්ණාවම මැවුම්කරුවා බව අපි තේරුම් අරගන්නට ඕන. තෘෂ්ණාව නොයෙක් දේ කළ හැකි බල විශේෂයක් ඇති බව නුවණ තියනට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගන්න පුළුවන්කමක් තියෙන සත්‍යය. යම්කිසිවෙකුට යම්කිසි දෙයක් කිරීමට ආසාව ඇති වුණාම පින්වත්නි ඒ දේ නොකර සිටීම ඔහුට මහා පීඩාවක්නි, මහත් අමාරුවක්සේ වැටහෙනවා. එබැවින් ආසාව ඇති වූ දෑ කරන්නටම සත්‍යෝ උත්සාහ කරනවානේ. සමහර විට පින්වන්නේ සමහරු සිදු කිරීමෙන් සමහර අනර්ථද සිදුවෙන, සමහර වැඩ අනර්ථ සිදුවන බව දැන දැන මත් කරනවා. ආසාව ඇති වූ දෙය නොකර සිටීමට සත්වයන්ට පීඩාවක්නේ. ඒක නිසා ආසාව ඇතිවෙන දේම සත්වයන් විසින් තමන්ට අනත් පිණිස පැවතුනත් කරන්න පෙළඹෙලා ඉන්න සත්වයන් ලබා ඒ දේ කරවන ශක්තිය තෘෂ්ණාවේ ඇති බැවින් නොකරම නොසිටිය හැකි පරිදි සත්වයා ලබා ඒ දේ කරවන පරිදි තුරුම සත්‍යා පෙළඹවනවා. සත්වයන් තෘෂ්ණාව නොමැතිනම් ඒ සත්‍යෝ අහිත දෑ ඒ බව දැන දැනම නොකරන්නා වූ කරනතුරු සත්වයා පෙළෙන ඒ ශක්තිය අනිකක් නොවේ තෘෂ්ණාවගේ උප්පාදක ශක්තියයි කියලා අපි තේරුම් අරගන්නට ඕන. ඒ වගේම පින්වානේ තෘෂ්ණාවේ ඇත්තා වූ ශක්තිය කාහටත් ප්‍රකට දෙයක්. සත්වයා ක්‍රියා කරන්නේ යයි කීම සම්මුති කතාවක්. පරමාර්ථ වශයෙන් සත්වයෙක් නැහැ. තෘෂ්ණාව හේතු කොටගෙන ඒ సంతානෙහි ක්‍රියාසාධක චේතනා පහළ වූ කල්ලි ඒ බව සම්මුති කතාවෙන් කියන විට සත්වයා වැඩ කරන්නේ යයි කිව්වත් සත්ත්ව సంతානයේ පහළවන්නා වූ ඒ ක්‍රියා කොට සංඛාර ස්කන්ධය තෘෂ්ණාවෙන් ක්‍රියා කරවන සංඛ්‍යාත සංඛාර උපදවන්නක්මින් ඉදිරි ස්කන්ධයෝද උපදවනු ලැබේ. ජීවත්ව සිටින්නා වූ කාලයේදී තෘෂ්ණාව හේතුවෙන් ඒ තෘෂ්ණාවෙහි වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් පහළවන්නාක් මෙන්ම සත්වයා මරණ සමගමේ තෘෂ්ණාව විසින් තවත් කර්මාදී හේතුන්ගේද සහයන් ලැබ ස්කන්ධ පසක් හෝ ස්කන්ධ හතරක් හෝ එකම ස්කන්ධයක් හෝ පහල කරවන්නේය. එයට අනාගත භවයට පැමිණීමේයිද අනාගත භවයේ ඉපදීමේයිද කියනවා. ලෝකේ මේ තාක් සත්වයෝ විත්නම් ඒ සියල්ලෝම මේ තෘෂ්ණාවෙන් මවන ලද්දෝය. සියලු සත්වයන්ගේ මැවුංකාරයා තෘෂ්ණාව බව තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පැහැදිලි කරලා තියෙන්නේ. පින්වත්නි ඒ වගේම වර්තමාන ස්කන්ධ පංචකයාගේ හේතුව වූ මරණය සිදුවෙනවා සමගම අභිනව ස්කන්ධ පංචකයා ලබා දෙන්නා වූ ස්වභාවය තමයි නිදානට්ට කියලා කියන්නේ. නිදානට්ට කියන දෙවන අවස්ථාව කියන්නේ වර්තමාන ස්කන්ධ පංචකයේ හේතුව පංචකයාගේ හේතු වූ මරණය සිදුවෙනවා සමගම අභිනව ස්කන්ධ පංචකයා ලබා දෙන ස්වභාවයට නිදානට්ට කියලා කියනවා. ඒ තණ්හාවේ ස්වභාවය. තෘෂ්ණාව සර්ව ප්‍රකාරයේම නිරවශේෂයේම මතු කවර කලකව නූපදනා පරිදි නැසුවා වූ තැනැත්තාගේ මරණින් මතු නූපදනවා උපදින්නේ නැහැ.
යමකු තෘෂ්ණාව ප්‍රහාණය නොකොට තෘෂ්ණාවෙන් යුක්තව කාලක්‍රියා කළොත් එහෙම ඔහුට වර්තමාන ස්කන්ධයන්ගේ භේදයට අනතුරුවම ඇසිපිය වරක් හෙලීමට ගතවන කාලය තරම් කාලය ගතවන්නටද ප්‍රථම තෘෂ්ණාව හේතුවෙන් ඔහුගේ නිරුත්තර වූ නිරුද්ධ වූ ස්කන්ධයන්ගේ පරම්පරාව අයත්ව අභිනව ස්කන්ධයෝ ජාතියක් ජරාවක් පාසා පහළවන ජාතියක් ජරාවක් පාසා පහළවනවා. තෘෂ්ණා හේතුවෙන් පහළවීමේ යන තෘෂ්ණා විසින් ඉපදවීමයි. තෘෂ්ණා විසින් සිදු කරන්නා වූ ඒ ජාතියක් ජරා ජාතියක් පාසා වහවහා අභිනව ස්කන්ධ ඉපදවීම තෘෂ්ණාවෙන් යුක්ත සත්වයා හට අභිනව ස්කන්ධ නැවත නැවත ගෙන දීමක් නැවත නැවත ලබා දීමක් එබැවින් තෘෂ්ණාව නිදානට්ටයෙන් යුක්ත බව පින්වත්නි දැනගන්නට ඕන. ඒ වගේම තමයි ස්කන්ධ පංචක සංඛ්‍යාත දුක්ඛයෙන් මිදී දුක්ඛ නිරෝධ සංඛ්‍යාත නිර්වාණයට යා හැකි නොවන පරිද්දෙන් ස්කන්ධ පංචක සංඛ්‍යාත දුක්ඛේ සත්‍යා තදින් බඳින්නේ මොකෙන්ද? ඒකට කියනවා සංයෝගට්ඨය තෘෂ්ණාවගේම ස්වභාවයක්. ස්කන්ධ පංචක සංඛ්‍යාත දුක්ඛයෙන් මිදී දුක්ඛ නිරෝධ සංඛ්‍යාත නිර්වාණයට යන්න දෙන්නේ නැතුව ස්කන්ධ පංචක සංඛ්‍යාත දුක්ඛේහි ස්කන්ධ තදින්ම බඳින්නා වූ ස්වභාවයට සංයෝගට්ඨය කියලා සඳහන් කරනවා. යම්තාත් සත්වයා ස්කන්ධ හොඳ දේවල් හැටියට සැප දේවල් හැටියට ගෙනල්ලා ඒවාට ඇලුම් කරනවා නම් මේතා කෝගේ සිට ස්කන්ධයන් දෙසටම නැමී බර වී තිබෙනවා. ගසක බඳින ලැබ සිටින ගවයාගේ ඒ බන්ධනය පවතින තුරුම ගසින් බැහැරව යා නොවන්නාක් මෙන් ඔහුට පංචස්කන්ධය හැර පංචස්කන්ධයෙන් වෙන්ව පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛස්කන්ධයාගේ අනුප්පාද නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ෂේම භූමියට ළඟාවිය නොහැක්කේව. ගස බඳිනු ලැබූ ගවයා කඹේ දිග ඇති තෙක් ගොස් නැවත ගසමුලටම පැමිණෙන්නාක් මෙන් වර්තමාන ස්කන්ධයාගේ නිරෝධය මරණය සිදුවෙනවා සමග ඌගේ චිත්ත සන්තතිය හා සම්බන්ධ වෙලා පින්වන්නි පවතිනව. අනාගත ස්කන්ධයන් කරා ඔහු යන්නේ අනාගත ස්කන්ධයන් කරා යාම යනු අනාගත භවයට පැමිණීමයි. ස්කන්ධයන් වෙන වෙතටම මිස ස්කන්ධ හැරන්න අතකට නොයා හැකිසේ සත්වයන් ස්කන්ධයන් හා බැඳී සිටින්නේ ඔහු තුළ පවත්නා තෘෂ්ණාවෙන්. ඒ සත්වයා අනාගත ස්කන්ධයන් බඳින රැහැනක් වැනි ය. තෘෂ්ණාව සත්වයා ස්කන්ධයන් හා බඳින ස්වභාව ඇති ධර්මයකයි කියන ලද්දේ එහෙයිනි. තෘෂ්ණාව නැමැති රැහැනින් ඒ පවත්නා අතුරු සත්වයා ස්කන්ධයන් හා බැඳී සිටින්නේ ය. දුක්ඛයෙන් නොමිදෙන්නේ ය. සත්වයන් ස්කන්ධයන් කෙරෙහි බඳින්නා වූ මේ තෘෂ්ණාව නැමැති රැහැන ඉතා ශක්තිමත් දෙයක්. ඒ කැඩීම කැපීම අතිම දුෂ්කර දෙයක්. එය සිදීමට සමර්ථ වූ එකම ආයුධය නම් මාර්ග ඥාන නැමැති කඩුවයන්. කිසිම අවියකින් එය සිඳින්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. සසර දුක් තරමක් දුරට දැන මිදෙන්නට ඕනෑ, නිවන් ලබන්නට ඕනෑය කියලා පින් කරමින් මම සසර දුකින් මිදී නිවනට පැමිණෙනවා, මට මෙයින් නිවන් ලැබෙනවා, නිවන් පතපතා පින් කරන්නකු වෙතටම ඒ කෙනෙහිම සතුන් නිවනට පැමිණ විය හැකි බලයක් ඇති කෙනෙකු පැමිණ පින්වත ඔබ දැන් කලක සිටම නිවන් පතා පතනවා පතා වෙහෙස වෙනවා. මා ආය ඔබට ප්‍රාර්ථනා සිදු කර දීමට වහා මා සමග එන්න. අදම ඔබ නිවනට පමුණුවාය කතා කළොත් එකල්ලේ නිවන් පතපතා පින් කරන්නාවුගෙන් ලැබෙන පිළිතුර නම් අනේ හාමුදුරනේ තවම මට එයට ලෑස්ති නෑ, මට තව වැඩ ටිකක් කරන්නට තිබෙනවා, ඒ ටිකත් ඉවර කරගෙනම මම පසුව සූදානම් වෙමි කියාය. වැඩ ටික තිබෙනවා සමගම නිවන් සොයන්නට විත තව වර්ෂ දහසකින් නිවනට පැමිණෙන්නා වූ පැමිණ නිවන් යන්නා වූ කතා කළොත් එදාටත් ඔහුගේ ලැබෙන්නේ ඒ පිළිතුරමයි. ඔහු නිවන් පතපතා සිටගෙනත් මෙබඳු පිළිතුරු දෙනුයේ තෘෂ්ණා බන්ධනයේ දෘඩත්වයේ හින්දා. තෘෂ්ණා බන්ධනයේ සිඳීම දුෂ්කර නිසා ලෝකේ නිවන් පතා පින් කරන්නවුන් නිවනට පමුණුවන්නා වූ කෙනෙක් නම් නැත කියන ලදුවේ තෘෂ්ණා බන්ධනයේ දෘඩත්වයේ හින්දා. දැන ගැනීමට මේ උපමා කතාවෙන් තෘෂ්ණා බන්ධනයේ දැඩි බව තේරුම් අරගන්නට ඕන. ඒ වගේම සසර කලකිරී නිවන් මගට බැස දුකින් මිදී නිවනට පැමිණෙන පිණිස පිළිවෙත් පුරන්නා වූ හට බාධා කරන්නා වූ ස්වභාවය ප්‍රතිපත්තියේ බිඳ හෙලන්නා වූ ස්වභාවයට කියනවා පලිබෝධන්ටේ කියලා. ඉතින් පින්වත්නි අදට නියමිත කාල වේලාවත් අවසන් වන නිසා අපි අද දවසට නියමිත ධර්ම දේශනාව නිමාවටපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වුනේ දුකට හේතුව මේ තෘෂ්ණාව පිළිබඳ මේ පින්වතුන්ව තරමක් දැනුවත් කරන්නට. ඉතින් දුකට නොවරදින හේතුව තෘෂ්ණාව බව මේ පින්වතුන්ට තේරුම් යන්නට ඇති. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සසර දුකින් අත මිදෙන්නට මේ දුකට හේතු වුණ තණ්හා පිළිබඳ
ගවේෂණය කරමින් ඒ උතුම් නිවනින් සැනසෙන්නට තණ්හාව ප්‍රහාණය කිරීමට මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. කුලියාපිටිය ඉලුක්හේන කිරාවැව කමලා හේරත් මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ එතුමිය තරමක්. අසනීපයෙන් පසුවන්නේ අපි ඔබතුමියට ඉක්මන සුවය, නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. SMC ජයතිස්ස ආදරණීය ස්වාමියාට, ඒ වගේම පුතුන්ට, දියණියන්ට, මුණුබුරන්ට, මිනිබිරියන්ට, නෑසියන්ට, හිතමිතුරන්ට, හැම දෙනාට, මේ වගේම සමීපව හිඳ රැක බලගන්නා සියලු දෙනාට උතුම් වූ ධර්ම අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව, එයගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා කියන ප්‍රාර්ථනාව, නාරම්මල ගණේගොඩ කුමාරදාස මහතා, ඒ වගේම කිරාබැව පදිංචිව සිටි ආර්යවංශ කාන්ති ගුණතිලක ප්‍රධාන හැම දෙනාටම උතුම් වූ ධර්ම අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව, කිරාබැව ආරාම වාසී දොමින්දා දේවසාරා තෙරණින් වහන්සේ ප්‍රධාන සියලුම තෙරණියන් වහන්සේලාටත් සහ සම්බන්ධ හැම දෙනාටමත් එයගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා කියන ප්‍රාර්ථනාව, සුජීවත්ව සිටින සියලු දෙනාට නිරෝගී සම්පතිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත්, මිය පරලොව ගිය අයට පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවත්, ධර්මශ්‍රවණය කළ ඔබට ඔබේ පවුල්වල හැම දෙනාටමත් සුවසෙත ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි. දැනට තරමක් අසනීපෙන් පසුවන කුලියාපිටිය ඉලුක්හේන කිරාවැව පදිංචි කමලා හේරත් මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ අපි ඔබතුමියට නිදුක් නිරෝගී සුවය, චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. ගම්පහ බණ්ඩාරවත්ත රුවන්පෙදෙස මිල්ටන් මලවි ආරච්චි මහතා ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ මීට වසර 60කට පෙර දිවංගත වුණ සිමියොන් පෙරේරා පියාණන්ට, එච්.ඒ. ඇසලින් පෙරේරා මෑණියන්ට, ඒ වගේම අයිරාංගනී ජයසූරිය වැඩිමහල් සොහොයුරියට, සිරිමල් උයනේ පදිංචි චිත්‍රාංගනී රණසිංහ මැතිනිය ප්‍රධාන පවුලේ සියලු දෙනාට, කෑගල්ලේ පදිංචි ලලිතාංගනී සේනාරත්න මැතිනිය ප්‍රධාන හැම දෙනාටම, ගම්පහ සිරිමල් උයනේ ශාන්ති මාවතේ පදිංචි ඉන්ද්‍රාංගනී පෙරේරා මැතිනිය ප්‍රධාන සියලු දෙනාට, ගම්පහ යක්කල පාරේ සුහද මාවත පදිංචි නීතාංගනී පෙරේරා මැතිනිය සහ සියලු දෙනාට, පවුල්වල දූ දරුවන්ට, මොනබුරු මිනිබෙරියන්ට, එයගේ බලාපොරොත්තු සියල්ල ඉටු වේවා කියන ප්‍රාර්ථනාව, හෝමාගම පදිංචි අමිතාංගනී දසනායක මැතිනිය ප්‍රධාන පවුලේ හැම දෙනාටම, එයගේ සියලු යහපත් ආකල්ප බලාපොරොත්තු, අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කටයුතු සියල්ල සඵල වේවා කියන ප්‍රාර්ථනාව මිය පරලොව ගිය හැම දෙනාටම පින් අනුමෝදන් කිරීමත්, දැනට සුජීවත්ව සිටින සියලු දෙනාට නිරෝගී සම්පත්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිවයි. ගම්පහ බණ්ඩාරවත රුවන්පෙදෙස පදිංචි මිල්ටන් මලවියාරච්චි මහතා අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා. පින්වත්නි, අද දවසේ ධර්ම ශ්‍රවණය කරලා මේ පින්වත් හැම දෙනා තුළම ජනිත වුණු උදාර පුණ්‍ය ශක්තියේ බලය මේ පින්වතුන් හදා වඩා ඇති දැඩි කරන්නට යෙදුන දයාබර අම්මයි තාත්තයි සුජීවත්ව වාසය කරනවා නම් ඒ උතුම් දෙමව්පියන්ට දීර්ඝායුෂ සම්පත්තිය ලැබෙන්නට, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තියේ බලය පිහිට පිණිස පවතිවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්තුන් නමින් අභාවයට යන්නට යෙදුන තමන්ගේ මව් දෙමව්පිය ආදී වර්ග පරම්පරාවේ සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. හැම දෙනාගේම සංසාර ජීවිතයේ සුවපත් භාවයට පත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන තුම් නිවනින් සැනසේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දේව ශක්තිය වර්ධනය වේවා. දෙවියන්ගේ දේව ආශිර්වාදයේ, දෙවියන්ගේ දේව රකවරණය පින්තුන් හැම දෙනාටම ලැබේවා. දෙවියනුත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. අසනීප තත්ත්වයෙන් පසුවන මේ පිංගතුන්ටත් ඉක්මන් සුව ලැබේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ මේ පිංගතුන් හැම දෙනාටම කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. දුවල පුතාලගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු සාර්ථක වේවා. පවුල් ජීවිතවල සාමය සතුට සමගිය වර්ධනය වේවා. පිං අනුමෝදන් කළ දෙවියන්ගේ රකවරණයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන්
සිතක් ශාන්තියක් සැනසීමක් යහපතක් මුදා වේවා. ඒ වගේම සුදේශී සේවයේ කාර්ය මණ්ඩලය ඇතුළු නිලධාරි හැම දෙනාටමත් මේ කරන සියලු ශාසනික කටයුතු හේතුවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වරම වාසනාවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං මනෝමෝදිත්වා චිරන් රක්칸තු සාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං මනෝමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං මනෝමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. ධර්ම දේශනේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පෝజ్య පාද බෝගහපුර දේවමිත්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ උන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එළඹෙන නව වසරට ඔබේ නැසියන්ට හිතමිතුරන්ට සිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමට පින් අනුමෝදන් කිරීමට අභිමානනීය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ධර්මදේශනයක දායකත්වයෙන් කටයුතු කරන්න කතා කරන්න අපිට අපේ දුරකථන අංකය 01 112 69 41 40. මෙම ධර්මදේශනයේ සෙල්බේසේ ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමැති. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.